ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමියත් කරුණාවත් දයාවත් ඔබ සියල්ලන් සමඟ පවතිවා. ආදර සහෝදර සහෝදරියනි, පොඩ්ඩක් දැස් අයා බලන්න වටපිට. හරි ලස්සනයි නේද? කුරුල්ලු කෑ ගහනවා, ගස්වල මල් පිපෙන මොහොතක්, ඉතාම සීතල මදනලක් අමාගෙන යනවා. ජීවිතී ඇතිකරු සිත්තම කොච්ච ලස්සනද? හැමදාමත් හැම මොහොතකම මෙහෙම අත්විදීමක් ලබන්ට පිළිවන්නම් කියන හැඟීම අපේ මනසේ ඇතිවෙනවා නේද? ඒ තමයි පිබිදීම. ඒ තමයි අවදිවීම කියලා අපි කතා කරන්නේ. දවසේ උදාවීම. දැන් මේ මොහොතේ අපි උත්සාහ කරන්නේ අපේ දෛනික කාර්යයන් වලට ගමන් කරන්නට. දරුවන් පාසල් වලට, වැඩිහිටියන් රැකියා ස්ථාන වලට අපි ටිකක් කඩිසරයි. හැබැයි මේ කඩිසර මොහොතේදී මේ කුඩා සිතවිල්ල බෙදා ගන්නට මම පොඩ්ඩක් කැමැති ඔබත් එක්ක මේ දවසේදී ආදර සහෝදර සහෝදරියනි. අද සුභාරංචිය මතක් කිරීමක් කරනවා ගැඹුරු ඇදහිල්ලක් පිළිබඳව. හරිම ගැඹීරයි. ඒ මොකද ඇදහිල්ල අත්දකින්නා තුල තිබෙන්නේ මහා ගැඹුරු පැවැත්මක් කියන එක සුපුවත අපට මතක් කරවීමක් කරනවා. ඒ මතක් කරවීමේදී අපි දකිනවා මේ සුවිශේෂකතුවරුන් පෙන්වා දෙන ආකාරයේ මහා ගැඹුරු පණිවිඩයක්. කුමක්ද ඒ? ඉවන් තනත්තං තනත්තියන් විෂගෝර සර්පයන් අතින් ඇල්ලුවත් කිසිම හානියක් ජීවිතයට වන්නේ නැහැ. වසක් විසක් බිව්වත් කොයි මොහතකවත් ජීවිතවලට හානියක් සිද්ධ වන්නේ නැහැ. කුමක් දෙයින් හඟවන්නේ? ගැඹුරු ඇදහිල්ල. අත්දකින්නා විශ්වාසය ගැඹුරත්වයක් කරා ගෙන යෑම. ඒක අභියෝගයක්ද? වෙන්න බැහැනේ. ඒ අභියෝගයක් කියලා කියන්නේ ඒක අපිට දරාගන්න බැරි නම්නේ වෙලාවකට. එහෙම වෙන්නේ නැහැ. මේක අපිට දරාගන්න පිළිවත්. මේක මතක් කරන අපේ ගැඹුරු ආධ්‍යාත්මිකත්වයේ ලස්සන මාවත. දැන් එතනට ගමන් කරන්න කෙනෙක් පැකිලෙනවා නම් අපි කොහොමද මේ අපි අත්දකින්න භක්තියෙන් ශ්‍රද්ධාව කරා ගමන් කරන්නේ? අනිත් නිසා නේද අපෙන් බොහෝ දිනෙක අතරමඟ නවතින්නේ භක්තිය පමණක්ම කරපින්නාගෙන වන්දනා ගමනක් ගියයි කියලා කෙනෙක් සැනසෙනවා. ආ, මගේ කටයුත්ත දැන් හමාරයි. මම දෙවියන්ව දන්නවා. හැබැයි කලේ කුමක්ද? වන්දනා ගමනක් කියෑම පවණයි. භක්තිය එක්තරා පුංචි සව්වක් කරා ගිහිල්ලා ඇවිත් සැනසෙනවා. ඒ පමණක් සෑහීද? ප්‍රමන්තේනි, ඇදහිල්ල කියලා කියන්නේ ජීවිතයේ ගැඹුරත්වයේ සොයා යන වර්ධනයේ ගමනයි කියන එක මම මතක් කිරීමක් කළා. ඒ ගමනට අපි අවතීර්ණ වෙන්න ඕන. ඒ ගමනට අපි අවතීර්ණ වෙලා ඒ ගමන අපි ආරම්භ කරන්න ඕන. අද අපි යන්නේ එක පියවරක් පමණක් වෙන්න පිළිවන්. ඒත් ඇති අපි හැමදාම ඒ අත්දකින්නා වූ පියවර කවදා හරි දවසක පියවර රාශියකට පත් වෙලා ජීවිතයේ මහා දුර ගමනක් පිළිබඳව අපට සිහිපත් කරනකොට අපට දැනේවි ඇදහිලි තිබෙනා වූ පළගත් භාවය, එක ශ්‍රද්ධාවේ මහා දිගහැරුමක්. ඒ කතාන්දරය අපිට පවසන්ට අවස්ථාවක් ආවිට අපි පවස කතාන්දරයේ හැම පේලියක් ගානෙම කියවන්නට අනිත් අයත් ශක්තියක් ලබා ගනීවි. ඒ තමයි ඇදහිල්ල, ගාම්භීර ඇදහිල්ල, ශක්තියේ ඇදහිල්ල, දෙවිදුන් තුල ඇදහිල්ල. මෙනෙහි කරමු. ඔබට ජීසු පිහිටයි.